මම නිරෝෂා ප්‍රියංගනී. මම ආවේ මීගමුව ඉඳලා. මම මේ ප්‍රතිකාර කරන තැන ගැන දැනගත්තේ TV ප්‍රෝග්‍රෑම් එකකින්. මම අවුරුදු 12ක්වත් වැඩි කාලයක් වගේ ඉඳන් මගේ වම් අත පැත්තම මගේ අඩපණ වෙලා වගේ තිබුණේ. ඒ කියන්නේ හිරි වැටෙනවා, දෙයක් වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බෑ. අධික වේදනාවකින් මම හැමතිස්සෙම ඉන්නේ. රෑට නිින්දක් නෑ සමහරක් වෙලාවට. ගොඩාක් තැන්වලින් මම ප්‍රතිකාර කරා දීර්ඝ කාලීනව. ඒ හැම තැනකදීම කරනකම් විතරයි මට ඒකේ සුවයක් දැනුනේ. ඉතින් මම මේ TV ප්‍රෝග්‍රෑම් එකෙන් මේ වෛද්‍යවරයා ගැන දැනගත්තු හින්දා මම දැනගත්තු දවසේම ඒකේ පෝදා වැඩසටහනකින් දැනගත්තේ. ඊට පහුවෙනි සතියෙම මං ප්‍රතිකාර ලබා ගන්න ඕනයි කියලා තීරණය කරා එදා. ඉතින් මං ආවා මේ මාළඹේ මේ ඔස්ටියෝපති ක්ලිනික් එකට. ඒ ආපු වෙලාවේ ඉඳලම මට මෙතන ගැන ලොකු විශ්වාසයක් දැනුණා. රෝගීන් බොහෝ දෙනා එක්ක මට කතා කරන්නත් ලැබුණා. මගේ අවස්ථාව එනකන් මං කතා කරා. ඊපස්සේ මේ කාර්ය මණ්ඩලයේ මාව වෛද්‍යවරයා හමුවට එක්කන් ගියාම මගේ රෝගී තත්ත්වය ගැන මම ඔහුට පැවසුවා. එතකොට ඔහු ඉර ගැන ගොඩක් සාවධානව අහලා ඉවර වෙලා මට තියෙන්නේ මෙන්න මේ විදිහේ රෝගී තත්ත්වයක්. ඔයාට ප්‍රතිකාර කරන්න ඕනේ මෙහෙමයි. දවස් 5ක නේවාසිකව ඉඳලා ප්‍රතිකාර ලබා ගත්තොත් වඩාත් හොඳයි කියලා මට තේරුම් කරලා දුන්නා වෛද්‍යතුමා. ඉතින් ඊට පස්සේ මම තීරණය කරා දවස් 5ක ප්‍රතිකාර ලබා ගන්න. මම රැකියාවක් කරන කෙනෙක්. ඉතින් මම ඒ රැකියාවේදී මේ රෝගී තත්ත්වයත් එක්ක ගොඩාක් අපහසුතාවන් වලට පත් වෙන නිසා මම නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්න හිතලා මම මේ ක්ලිනික් එකට ආවා. ඊට පස්සේ සතියේ ඇත්තටම හොඳ කාර්ය මණ්ඩලයක් මම ආවදාට වඩා මම ඒ හිටපු රෝගී තත්ත්වය මට ඇත්තටම මගේ මේ බෙල්ල එහෙම ගොඩක් දෙපසටවත් හරව ගන්න හරි අපහසුවෙන් හිටියේ. අතින් දෙයක් උසවන්න බෑ. හරි වේදනාවක් දැනුණා. මේ අද මගේ අවසන් දවස පස්වෙනි දවස වෙනකොට මගේ අතේ තිබුණේ හිරි ගතිය ඒවා ගොඩක් අඩු වෙලා මට ඉදිරියේ ප්‍රතිකාර තව ටිකක් තියෙනවා කියලා කිව්වා වෛද්‍යතුමා කරන්න. ඒ වුණාට මම ආවට වඩා බොහෝ සුවයක් මට දැනෙනවා. වෛද්‍යතුමාගේ කාර්මික බව. එතකොට මේ ආයතනයේ සේවය කරන ඒ සියලුම හෙදරිණ ධාරණියන් හරිම කාර්මිකයි. මට ඉතා හොඳට සැලකුවා. ඉතින් මම ඇත්තටම ආවට වඩා හොඳ සුවයකින් සතුටින් මේ ආයතනයෙන් අද යන්නේ. මම ඉතින් මේ වගේ රෝගී තත්ත්වයන් පීඩා විඳින ඕනම කෙනෙක්ට මේ ආයතනයට ඇවිල්ලා මේ වගේ ප්‍රතිකාර ලබා ගන්න මනින් සොයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමාට සහ ඒ කාර්ය මණ්ඩලයට. බොහොම පිං කියලා කියන්න පුළුවන්. මොකද මම අද සතුටින් යන්නේ මගේ වේදනාව සුව තත්යකට පත් වෙලා තියෙන නිසා. බොහොම ස්තුතියි.